හලෝ යාළුවනේ සුබ දවසක් ඔයාලා හැම දෙනාටම අද මම රාබු ගෙනාව කොළත් එක්කම මම රාබු කරිය වෙනම හැදුවා කොළ ටික හිණට කපලා තියාගත්ත මැල්ලුමක් හදන්න බලමු කොහොමද මම මේ මැල්ලුම හැදුවේ කියලා රාබු කොළ ටික හිණට ලියලා අරගෙන ඒකට මම එකතු කරගත්තා පුංචිට කපාගත්තු සුදු ලූණු ඒ වගේම පොඩියට කපාගත්තු බී ලූණු ඒ වගේම Bay leaves, kola kīpayak, kudu karala aragatta, e wagema pol kudu. Me pol kudu yaluwane mama inne pitarata, eka nisa me pol kudu apita mehe tiyana vidiya. E wagema kaha kudu tikak ekathu karala hondata kalawam karaganna, lulut avashya pramanayata daaganna, daala hondata kalawam karaganna. Taachya dipe tiyala tel mesa handak ekathu karaganna, e wagema aba tikak ekathu karaganna. අපි අනලා තියාගත්තු මැල්ලුම් ටික දැන් මේ තෙලට එකතු කරලා හොඳට මලව ගන්න මැල වුණාට පස්සේ ලිප ඕෆ් කරලයි දෙහි කෑල්ලක යුෂ දාගන්නේ දෙහි කෑල්ලක යුෂ දාගෙන ආපහු කලවම් කරලා පොඩ්ඩක් නිවෙන්න ආරෙන්න ඕනම කොළ මැල්ලුමකට තෙල් ටිකක් දාලා දෙහි කෑල්ලක් එකතු කරපුවාම කොළ එකේ තියෙන පෝෂක ගුණ ඒ විදිහටම තියෙනවා ඉතින් යාළුවනේ මම මේ රාබු කොළ මැල්ලුම හදාගත්තා. දැන් ඒක හදලා ඉවරයි. ලත් හැමදාම රාබු අලවලට කොළ ටික දාලා කරිය හදන්නේ නැතුව මේ වගේ කොළ ටික වෙනම කපලා අරන් මැල්ලුමක් හදලා බලන්නකෝ. මේ රාබු කොළ මැල්ලුම හරිම රසයි. ඒ වගේම මුත්‍රා අමාරුවට එහෙම ගොඩාක් හොඳයි. ඔයාලත් හදලා බලන්න මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි යාළුවනේ.